බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට දේශනා කරනවා, මගේ ශ්‍රාවකයෝ ගිහි ජීවිතය ගත කරන අය, මේ නකුල මාතාව නකුල පිතාව ආදර්ශයට අරගෙන ජීවත් වෙන්න කියලා. ඒ දෙන්න තුළම තිබුණා කියන සම සද්ධා, දෙන්නම සද්ධාවෙන් සමානයි කියන සම සීල, දෙන්නම සීලවත්යි කියන සම ත්‍යාග, ත්‍යාග සම්පත්තිය සමානයි කියන සම ප්‍රඥා, දෙන්නම බණ භාවනා කරගෙන ප්‍රඥාව වඩපු දෙන්නේ. දවසක් නකුල මාතාව නකුල පිතා කියන බුදුපතියත් එක්ක බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා එක අවස්ථාවක කියන ස්වාමීන් වහන්සේ නාස අපි පුංචි කාලේ දැනවඳුන ගත්ත දවසේ ඉඳන් අපි බොහොම හිතවත්කමින් හිටියා. ඊට පස්සේ අපි විවාහ වුණා, දරුවෝ ලැබුණා, දැන් අපි බොහොම වයසට ගිහිල්ලා, නමුත් අපේ ජීවිතයේ මේ වෙනකම් අපි එකිනෙකාගෙන තරහ සිතකින්වත් බලලා නැහැ කියලා. අපි බොහොම ආදරෙන් බොහොම ගුණධර්ම රැකගෙන ධර්මයේ දියුණු කරගත් ස්වාමීන් වහන්සේතුන් හස නිවන් අවබෝධ කරගෙන පිරිනිවන් පානදී ආයම සසල ඉපදුන දිව්‍ය ලෝකේ හරි මනුෂ්‍ය ලෝකේ හරි අපිට මේ වගේම එකට මුණ ගැහෙන්න පුළුවන්ද කියලා. එතනදී බුදුරජාණන් වහන්සේ වදාලා, එහෙම මුණ ගැහෙන්න නම් සම සද්ධා, සම සීල, සම ත්‍යාග, සම ප්‍රඥා යතුව සමාන ගුණධර්ම වඩා ගන්න කියලා. එතකොට සසරි දෙව්ලෝ ගියත් එක තැනකදී ආයෙ හම්බෙයි. දැන් කොහොම කොහොම ධර්මානුකූල ජීවිතයක් ගත කරපු මේ දෙන්නගේ ජීවිතේ දැන් කොච්චර ආදරෙන් හිටියා කවුරු හරි ඉස්සර වෙනවද නැද්ද? ජීවිතේ මරණය කියන්නේ කොච්චර ආදරෙන් ජීවත් වුණත් කවුරු හරි කෙනෙක් ඉස්සර වෙනවා. දැන් නකුල පිට ගෘහපතියා මරණාසන්න වුණා. අසනීප වෙලා, ලෙඩ ඇදිලා, අසාධ්‍ය වෙලා මරණාසන්න වුණා. මේක තියෙන අනුත්තර නිකාය නකුල පිට සූත්‍රය කියලා දේශනාවක තියෙනවා. මේ නකුල පිට සූත්‍ර කීපයක්ම තියෙනවා, එක එක දේශනාවක තියෙනවා. මරණාසන්න වුණා. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ සුන්සුමාර දිවි නුවර බේස කලා වටේ කියන. ඒ අසල තමයි එයාගේ ගිය තිබ්බේ. දැන් නකුල පිට ගෘහපතිය මරණාසන්න වෙච්ච වෙලාවේ ටිකක් ඇඳට වැටිලා එක්තැන් වෙලා බොහොම අමාරුයි, අසාධ්‍යයි, දැන් අපිට පණාදිනවා. දැන් එහෙම වුණාම අච්චර ආදරෙන් හිටිය බිරිඳ බොහොම ගුණධර්ම ඇතුව පුංචි කාලේ ඉඳන් දැනාඳුනගෙන බොහොම ආදරෙන් හිටිය බිරිඳනේ, මේ බිරිඳ ස්වාමියා ළඟට ඇවිල්ලා ස්වාමියාගේ හිත පිහිටවන ආකාරය ගැන දේශනාවක් තියෙනවා. බොහොම ක්‍රමානුකූලව එකින් එක මතක තියාගන්න මේ විදිහට. ඉස්සල්ලාම බිරිඳ ඇවිල්ලා කියනවා, පෙම්බර සැමිය, අපි මෙච්චර කාලයක් බොහොම ආදරෙන් ජීවත් වුණා. හැබැයි දැන් ඔබ මරණාසන්න වෙලා ඉති ඇත්තම කියනවා. නවත්තන්න දෙයක් නැහැ. මේ ජීවිතේ ධර්මයේ වඩපුවයි, ප්‍රඥාව දියුණු කරගත්තයි, ධර්මාවබෝධයට හිත වඩාගත්ත දෙන්නේ. එතකොට බිරිඳ කියනවා, පෙම්බර සැමිය, දැන් ඔබ මරණාසන්න වෙලා ඉන්න, ඔබ දැන් මේ විදිහට හිතන්න කියනවා. ඔබේ හිත මේ විදිහට පිහිටව ගන්න කියනවා. පළවෙනි එක කියනවා, මේ ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන මේ හරකබා, ඒ කාලේ තිබු වටිනාකමේ හරකබා, මේ භෝග සම්පත් සියල්ල නැසී වැනසී යන දේවල් කියනවා. ඒවා අනිත්‍යයි කියනවා. ඒව ගැන යම් ආසාවක් හිතේ තියෙනවා නම් අතහැර ගන්න දැන් කාලයයි කියනවා. එතනදි කියනවා, පෙම්බරස් හැමී, ඔබට හිතෙන්න පුළුවන් අනේ මම මැරුණාට පස්සේ මේ ගෙවල් දොරවල්, මේ වැඩ, මේ ඉඩ කඩන් වල වැඩ, හරකබා මේවා මේ බිරිඳට දරුවන්ට කරගන්න පුළුවන් වෙයිද, මේ අය අසරණ වෙයිද, තනි වෙයිද, ඒව ගැන හිත හිතා මැරෙන්න නම් එපා කියලා. එහෙම කියලා කියනවා. අන්න බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා සෝසුමාල ගිල්නුවර බේස කලාවන. බුදුවරු ප්‍රශංසා කරන්නේ කියනවා පංචකාමයන් ගැන ආසාවෙන් මැරෙන අය. ඒ නිසා මේ භෝග සම්පත් ගැන යම් ආසාවක් ඇල්මක් ඇද්ද, එය හිතෙන් අතහරින්න කාලයයි. ඔන්න පළවෙනියටම හිතෙන් අයින් කරගන්න කිව්ව මොනවද? හම්බ කරපු දේවල්. ඔය තමයි අතහරින්න අමාරුම දේ. දීසි කියලා හිතුවට අතහැර ගන්න අමාරුම දේ තමයි අපි ගොඩනගාගත්ත දේවල්. ගෙවල් දොරවල් ඉඩකඩන් වස්තුව දීපල ජීවිත කාලෙම දුක් විඳලා හම්බ කරගත්ත දේවල් මරණ මංචකේ ඒවා මුලින්ම හිත දේවල්. ඒව ගැන තියෙන ආසාව අතහැර ගන්න.
ඊළඟට බිරිඳ කියනවා පෙම්වර සැමිය අපි බොහෝ ආදරෙන් ජීවත් වුණා, අපි ගුණධර්ම වැඩුවා, අපිට දරුවෝ ලැබුණා. ඔබට හිතෙන්න පුළුවන් අනේ මම මැරුණාට පස්සේ මගේ දරුවෝ අසරණ වෙයිද, දරුවෝ තනි වෙයිද, දරුවෝ ගැන හිත හිතා මැරෙන්නත් එපා කියලා. ඒ කාලේ තිබ්බ රසාවෙන් නැති නකුල මාතාව කියන මට හොඳට ලොම් කටින්න පුළුවන් කියලා, මට හොඳට කපු කටින්න පුළුවන් කියලා, වෙනතට වඩා හොඳින් මම දරුවෝ ගැන බලා ගන්නම් කියලා. ඒ නිසා දරුවෝ ගැන හිත හිතා මැරෙන්නත් එපා කියලා. බුදුරු අගේ කරන්නේ නැහැ කියනවා කාමයන් ගැන ආසාවෙන් මැරෙන අය. අන්න බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා සුන්සුමාල ගිරිදුවර බීස කලාවනේ. ඒ නිසා දරුවෝ ගැන යම් ආසාවක් ඇල්මක් හිතේ මතුවෙනවා නම් එයත් නුවණින් සලකලා හිතෙන් අතහරින්න කාලයයි කියන්නේ. ඔන්න දෙවනි උපදෙස්. මරණාසන්න මොහොතේ දෙවනි යට හිතෙන් අතහරින්න උපදෙස් දුන්නේ දරුවෝ ගැන ඇතිවන ඇල්ම ආසාව. එතකොට මුලින්ම භෝග සම්පත් හම්බ කරපු දේවල් ගැන හිතේ අතහැර ගන්න කියන. ඒ අනිත්‍ය වශයෙන් මෙනෙහි කළ ඊගෙන තියෙන ඇල්ම අතහරින්න කියන. දෙවනි යට කියනවා භෝග සම්පත් ගැන තියෙන ආසාව හිතෙන් අතහරින්න කියන. ඊළඟට දරුවෝ ගැන. ඊළඟට බිරිඳ කියනවා පෙම්වර සැමිය ඔබට හිතෙන්න පුළුවන් අනේ මගේ බිරිඳ තනි වෙයි, අසරණ වෙයි, මේවා කොහොම කරගනීද? දරුවන්ගේ වැඩ කරගන්න පුළුවන් වෙයි. මම ගැන හිත හිතා මැරෙන්නත් එපා කියන. ඊළඟට මතක් වෙන්න පුළුවන් බොහෝම ආදරෙන් හිටපු බිරිඳ. එතකොට බිරිඳ කියනවා පෙම්වර සැමිය ඔබ මං ගැන හිත හිතා මැරෙන්නත් එපා කියන. මට මේ වැඩ කරගන්න පුළුවන් වෙයිද, මම අමාරු වෙයිද, තනි වෙයිද, මට ಗುಣධර්ම වඩන්න පුළුවන් වෙයිද ඌව හිතන්නේ පාටි. මම ගැන යම් ඇල්මක් ආදරයක් තියෙනවනම් එයත් දැන් හිතෙන් අතහරින්න කාලයයි කියන. එතකොට හිතෙන් අතහැරිය යුතු කාරණා තුනක් එතනදි පෙන්වනවා. ඊ මොහොතේ තිබ්බ පරිසරයට අනුව. එකක් තමයි හම්බ කරපු දේවල් වස්තුව ගැන තියෙන ආසාව. ඊළඟට දරුවෝ ගැන තියෙන ඇල්ම. ඊළඟට බිරිඳ ගැන ඇතිවන බැඳී හිතෙන් අතහරින්න කියන. ඊළඟට බිරිඳ කියනවා පෙම්බර සැමිය දැන් ඔබ ඌව අතහැරලා කාමයන් අතහැරලා හිත පිහිටවන්න කියනවා මෙන්න මේ කාරණා තුන. සද්ධාව හිත පිහිටව ගන්න කියන. එහෙම කියලා අර මරණාසන්න ස්වාමියා ළඟට වෙලා බුදු ගුණ මෙනෙහි කරලා දෙනවා. ධර්මී ගුණ සිහි කර, සංඝ ගුණ සිහි කර. අන්න පළවෙනිම දේ වැදගත්ම දේ හිතෙන් අතහැරිය යුතු දේවල් ගැන මුලින්ම කියලා ඒවෙන් හිත බුදවන්න කියලා. ඊළඟට හිත පිහිටවනවා සද්ධාව. එතකොට මරණාසන්න කෙනෙක්ගේ හිත සද්ධාවෙන් පිහිටව ගන්න පුළුවන් නම් ඒක තමයි වැදගත්ම දේ, පළවෙනිම දේ. සුගතියක යවා ගන්න අපිට උපකාර කරන පළවෙනිම දේ තමයි සද්ධාවෙන් හිත පිහිටවා ගැනීම. එහෙම සද්ධාවේ හිත පිහිටන්න නම් මරණ මච්චකේ අපි ජීවත් වෙලා ඉන්නකොට බුදු ගුණ සිහි කරපු කෙනෙක් වෙන්න ඕන. බුදු ගුණ වඩපු කෙනෙක් වෙන්න ඕන. බුදු ගුණ මෙනෙහි කරපු කෙනෙක් වෙන්න ඕන. අන්නේ කෙනාට බුදු ගුණ ඇහෙනකොටම ඒක තුළ හිත පිහිටනවා. සද්ධාව ඇති වෙනවා. ඊට බිරිඳ කනට කරලා කියනවා පේපර සැමිය බුදුරජාණන් වහන්සේ මේ මේ ගුණ වලින් යුක්තයි. නහසේ අරහන් නිකලෙස් කෙනෙක් සම්මා සම්බුද්ධ කිසිම ගුරුවරයෙකුගේ උපදේශයක් නැතුව ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් විද්‍යාචන්න සම්පන්න සුගත ඔය විදිහට බුදු ගුණ කියලා කියනවා. පෙම්බර සැමිය බුදුරජාණන් වහන්සේව ගුණ වශයෙන් හිතා වෙන මොනවත් හිතන්න එපා කියලා දැන් ධර්මයේ ගුණ වශයෙන් හිතන්න කියලා. ශ්‍රාවක සංඝයා ගුණ වශයෙන් හිතන්න කියලා. මම ඔබට පොඩි සිදුවීමක් කියන්නම්. ඔබ දන්නවා මම අර පොරොන් පවත්වගෙන යන ගිලම් භික්ෂුව ආරා මගේ ළඟ ඉන්නවා අවුරුදු 96ක ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ කන් දෙකම ඇහෙන්නේම නැහැ. යාන්තම් ඇහෙනවා හයියෙන් කරට කරලා කතා කරනොත් යාන්තම් ඇහෙනවා. ඉන්නේ පල්ලෙහා පණ නැහැ. එකතන බලන්න උත්තර වෙනවා රෝද කුටු වෙන්නේ. ඉතින් කන් ඇහෙන්නේ නැති වුණත් එක්තැන් වෙලා හිටියත් ඉන්නේ පල්ලෙහා පණ නැති වුණත් අවුරුදු 20ක් විතර තිස්සේ බුද්ධානුස්සති වඩපු කෙනෙක්. දැනට hinaliyena asdeka piyagena tibisoha bagawaraha kiyeki buduguna tika hama welima sihi kara kara inne. Eka api karanta karala haliyen ahanawa me hinaliyena innakota kaata de hinawenne kiyala. Budurajana bahasi issaraha innawa kiyala. Kaalaya buduruwak mawagena buddhanusratiya wadapu kene.
ඔය පරණ ක්‍රමයක් තියෙනවා ඔය විසුද්ධි මාර්ගයේ මතු ගන්නවා කුබුදු පිළිමයක් තියාගෙන ඒ කුබුදුරුවක් මවාගෙන බුද්ධානුස්සතිය වඩන්න ඉස්සර බුද්ධානුස්සතිය වඩව පරණ ක්‍රම එතකොට එහෙම බුදුරුවක් හිතේ මවාගෙන එක්ක තමන් කැමති තමන් දැකලා පුරුදු බුද්ධ ප්‍රතිමාවක් මුත් අපිට අද හරියට බුදුහාමුදුරුවෝ දකින්නේ අපි එහෙම බුදුහාමුදුරුවෝ මේ ලක්ෂණයන්ගෙන් යුක්තයි කියලා මහා පුරුෂ ලක්ෂණ අනුව අපි බුදුරුවක් හිතේ මවාගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඩ ඉන්නවා කියන චේතනාවෙන් බුද්ධානුස්සතිය වඩන්න පුරුදු වෙයි. එහෙම කාර්යයක් බුද්ධානුස්සතිය බුදුගුණ වඩාගෙන වඩාගෙන යනකොට යාක අර බුදුරුව හොඳට තමන් ඉස්සරහා වැඩ ඉන්නා වගේ ප්‍රකටව පේනවා. ඊ වගේ අවුරුදු 20ක් විතර බුද්ධානුස්සතිය වඩපු කෙනෙක්. ඉතින් දැන් බලන්න අවුරුදු 95ක් 96ක් වහා වුණා කම්මැහින්නේ ඉතින් වුණා එකතන මනුෂ්‍ය වෙනවා කොච්චර කය දුර්වල වුණා කය දුර්වල ඉන්නේ බලක් වන්න බෑ කොච්චර කය දුර්වල වුණා අර බුදුගුණ මානසිකාරයට හිත වැටෙනවා බුදුරජාණන් වහන්සේ ඉස්සරහා ඉන්නවා වගේ පේනවා හැම වෙලේ දැන් කොහොම ඉඳලා අපවත් වුණා කොහොමද සුගති වාසනාව ඒ නිසා ඒ වගේ අර නකුල පිතෘපතිය මරණාසන්න වෙච්ච වෙලාවේ බිනිඳ පළවෙනියටම කරට කරලා කියන්නේ ඔබ හිත පිහිටව ගන්න කියනවා සද්ධාව. ඉතින් අයින් කරන්න ඕන දේවල් ටික තමයි මුලික කියන්නේ. හිත බැඳෙන පංචකාමයන් ගැන හිත ඇදිලා යන ඊ කාම සම්පත් ගැන ඉතින් අයින් කරන්න ඕන කරුණු ටික මුලින් කියලා ඊළඟට හිත පිහිටවන්න කියනවා පළවෙනියටම සද්ධාව. දෙවෙනි කාරණය තමයි සීලවත් පිරිඳ කියනවා පින්වර සැමිය අපි මෙච්චර කාලයක් සීල් ගුණ දහම් රැක්කා කියලා. අපි සතර පෝයෙට උපෝසතයක් රැක්කා කියලා. ඒ කාලේ සතර පෝයෙටම උපෝසතිය රැකලා තියෙනවා. අපි නිති පන්සිල් රැක්කා. අපි මේ වගේ සීලාදී ගුණ ධර්ම දියුණු කරගත්තා. ඒ නිසා තමන් සමාදන් වෙච්ච තමන් ආරක්ෂා කරගත්ත සීලාදී ගුණ ධර්ම සිහි කරගන්න කාලයයි කියනවා දැන්. එතකොට අන්න මරණ මංචකයේ කෙනෙකුට අපි සිහි කරන්න ඕන දේවල්. පළවෙනි මේක සද්ධාව දෙවෙනි එක සිල්වත්. මොකද අපි ගමු ඇත්තටම අපි ගමු මෙහෙම. ඊ තමයි මරණාසන්න වුණාට දැන් දුසීලීක්ම කියලා අපි දන්නවා කියලා චරිතය. හැබැයි ඒ මොහොතේ යාට මතක් වෙන්න පුළුවන් මම මේ වගේ පවුකක් කරා අයියෝ මම මේ වගේ අපරාධ කරා. ඒව මතක් වෙන්න පුළුවන්. එතකොට දැන් ස්වාමීන් වහන්සේ නමක් බණ කියන්න ගියත් ඉස්සල්ලා මොකද කරන්නේ කෙනෙකුට මරණ මංචකේ හරි සීල් සමාදන් කරවන. ඒ සීලේ සමාදන් කරවලා එතනදී දැන් ඔයා සිල්වත් කෙනෙක්. පරණ දේවල් හිතෙන් අතහරින්න දැන් සිල්වත් කෙනෙක් කියලා ඒ මොහොතේ සමාදන් කරපු සීලය හරි බලවත් කරලා දෙන්න. වෙන කරන්න දෙයක් නැහැ. මේක තමයි එතනදී කරන්නේ. ඒ වගේ මරණාසන්න මොහොතේ හරි සීලයක පිහිටවන්න. ඒ මොහොතේ හරි ශික්ෂාපද ගැන කියලා දැන් හරි පංසෙන් සමාදන් වෙන්න කියලා. ඒ මොහොතේ ඒ ශික්ෂාපද හරි මෙනෙහි කරලා ඒ සීලයක පිහිටවන්න. ඔය වගේ දැන් මම මේක බලකට වඩා සාකච්ඡා ස්වරූපෙකින් කරගෙන යන්නේ ඔබට කරුණු වැටහෙයි. ඔය වගේ ඔය දේශනාවක් තියෙනවා සල්කානි සූත්‍රය අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කාලේ සල්කානි කියන හොඳ බේබද්දෙක් ඉන්නවා. මේ සල්කානි හැබැයි බණ ඇහුවා. බණක් දැනුවා. ටික ටික ධර්මයක් දියුණු කරන්න උත්සාහයක් ගත්තා. ඒ ඔක්කොම කරත් හදාගන්න බැරි වෙච්ච එකම වැරද්ද තමයි බේබද්ද. හැබැයි සල්කානි ලොකු වීරියකුත් වැඩ ධර්මයේ මෙනෙහි කරනවා භාවනා කරන උත්සාහ කරනවා ධර්මයේ මෙනෙහි කරනවා ගුණ ධර්ම වඩනවා හැබැයි අර අඩුපාඩු හදා ගන්නවා කොහොම හරි සල්කානේ ලෙඩ වුණා එක්තැන් වුණා අන්තිම කාලේ සල්කානේ ඒ සීලේ සම්පූර්ණ කරගත්තා සීලේ සම්පූර්ණ කරගෙන ඒ ලෙඩ වෙලා හිටපු කාලය තුල ඒ සීලේ තුල පිළිදලා ධර්මයේ මෙනෙහි කරා කොහොම හරි ඔහුම ඉඳලා මැරුණා. දැන් මැරුණාට පස්සේ සමහරු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අර සල්කානි
මරණයට පත් වුණා. කොහි උපදින්නේ නැද්ද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාළා සරකාණි කුල පුත්‍රයා සූවාන් ඵලයට පත් වුණා. ඔහු දැන් තවතිසා දෙව්ලෝ පහළ වෙලා ඉන්නේ කියලා. දිව්‍ය පුත්‍රයෙක් කියලා. අර අහපු මිනිස්සු බලාපොරොත්තුනේ බුදුරජාණන් වහන්සේගෙන් ওই උත්තරේ නෙමෙයි. ඒ අය මොකද කරේ? තැන් තැන්වල බැන බැන යන්න ගත්තා. දැන් තමන්ට අපේක්ෂා කරන උත්තරي ආවෙ නැති වුණාමත් එහෙම වෙනවනේ. ඊට පස්සේ කී කියා ගියා මේ දැන් මේ විපත් ඔකලේ හොවාන් වෙන්නේ. දැන් හොවාන් වෙච්ච උමින්ව ඔක්කොම බලපං හොවාන් කිව්වේ හැම තැනම බුදුහාමුදුරන්ටත් එක්ක බැන බැන ගියා. දැන් කාර්මී ඔක්කොම පොරුව විශ්වාස කරන්නේ කොහොමද? සරකාණිගේ අපි නොදන්නවද කිව්වේ දැන් බැන බැන ගියා. ඒ වෙලේ පිරිස ඇවිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දවසක් ධම්සභා මණ්ඩපයේදී බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා ස්වාමීන් වහන්සේ සරකාණි කුල පුත්‍රයා සෝවාන් වුණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරාද? අන්න සමහරු නගරේ තැන් තැන්වල පණිනවා කියලා තථාගතයන් වහන්සේ මේ බීබදක ඔබ සෝවාන් වෙන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි කෙනෙකුගේ ධර්ම අවබෝධ කිරීමේ කුසලතාවයේ මේ අන්ධ බාල පුතඥන ලෝකයාට දකින්න බෑ කියලා. බුදුරජාණන් වහන්සේ වදාළා සරකාණි අවසාන කාලේ සීලය සම්පූර්ණ කරගත්තා කියලා. සීලය සම්පූර්ණ කරගෙන මරණයට පත් වෙන්න පෙර උතුම් වූ චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානය ඇති කරගෙන සෝවාන් ඵලයට පත් වුණා. සරකාණි කුල පුත්‍රයා දැන් දිව්ලෝ පහළ වෙලාමයි කියලා බුදුරජාණන් වහන්සේ සහතික වුණා. එතකොට අපිට පේනවා අන්තිම කාලේ හරි සීලය සම්පූර්ණ කරගත්තා. ඒ නිසා කෙනෙකුට සමහර වෙලාවට ලෙඩක් හැදිලා ඉන්නකොට හරි එක්තැන් වෙලා ඉන්නකොට හරි එයාට අපි සීලයක පිළිපදවන්න. ඒක දැන් පරණ වැරදි වලට අදාළ නැහැ. දැන් ඔයා සිල්වත් කියලා හරි හිතට ඒ සමාදන් වෙච්ච ශික්ෂා පද ගැන මෙනෙහි කරවල සීලය පිරිසිදුව හිතට බලවත් කරලා දෙන්න ඕනේ මරණාසන්න කෙනෙක්. දැන් ඔයා සීලවත් කෙනෙක්. දැන් ඔයා මේ විදිහට සීල් සමාදන් වුණා. මේ ශික්ෂා පද ගැන සිහි කරගන්න කියලා ඒ මොහොතේ හරි සීලය පිරිසිදු කරලා දෙන්න ඕනේ. ඒ වගේ අර නකුල මාතාව දැන් මරණාසන්න ස්වාමියාට කියනවා පළවෙනියටම ශ්‍රද්ධාවේ හිත පිහිටව ගන්න. ඊළඟට සිල්වත් කාලයක් සිල් රැකපු කෙනෙක් ඒ සීලේ මෙහෙ කෙරීමක් භාවනාව. සීලානුසතිය කියන්නේ ඒක. තමන් කාලයක් තිස්සේ රැකපු ශික්ෂාපද ගැන සීලිය ගැන මෙනෙහි කිරීමම සීලානුසති අනුස්සති භාවනාවට අයිති දෙයක්. ඊළඟට අර බිරිඳ කියනවා පින්බල සැමිය ඔබ මෙන්න මේ විදිහට දැන් හිතන්න කියලා. අපි බුදුරජාණන් වහන්සේ වැසුරු කරා මහරහතන් වහන්සේලා ඇසුරු කරා උන්වහන්සේලාගෙන් බණ ඇහුවා. ඒ නිසා ඒ ධර්මයේ ගැන ඇති කරගත් දහම් දැනුම ඔස්සේ හිත පිහිටව ගන්න කියනවා. ඒ කියන්නේ සුතවත් භාවය. සද්ධා සීල සුත දැන් මේ මතක් කරලා දෙන්නේ මොනවද? සීලක බල ධර්ම. එකින් එක මරණ මංචක යාල බිරිඳ සිහිපත් කරවන්නේ සීලක බල ධර්මයන් ගැන. එතකොට ඊළඟට දහම් දැනුම ගැන යහපු බණ ගැන ධර්මී ගැන අන්න ඒ විදිහට මතක් කරලා දෙනවා මරණ මංචකේ. ඊළඟට ත්‍යාග සම්පත් අතහැරීම කරපු පින්කම් ගැන අපි මේ විදිහට පින්කම් කරා මේ විදිහට පින්කම් කරා කියලා කරපු පින බලවත් කරලා දෙනවා. ඒකද කියනවා ත්‍යාග සම්පත්. පස්වෙනි එක තමයි ප්‍රඥාව. ඒ ප්‍රඥාව ගැන කියන තැනදී නකුල මාතාව අර ස්වාමියාගේ ප්‍රශ්න මාලාවක් අහනවා. පින්බල සැමිය ඔබ මේකට උත්තර දෙන්න කියලා. මේ ඇස නිත්‍යද අනිත්‍යද කියලා. දැන් අර මරණාසන්න ස්වාමියාගෙන් අහනවා. අනිත්‍යයි කියලා. එහෙමනම් මේ අනිත්‍ය වූ ඇස නිසා ඇතිවෙන්නේ සැපක්ද දුකක්ද කියලා. දුකයි කියලා. එහෙමනම් මේ ඇස මම මගේ ආත්මයයි කියලා පිළිගන්න පුළුවන්ද? නැහැ මේ කන ආත්මයි කියලා. එතකොට බින්ද කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උන්ෝයි ධර්මීම තමයි කියලා. අන්න බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා මේ අසල සුසු මාර්ගයේ වෝර බේස කලාවනේ. ඒ නිසා ඔබ මේ ඇස ගැනම අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් විමසන්න කියලා. ඒ ගැන තියෙන ඇල්ම තණ්හාව අතහරින්න කියලා. ඊළඟට බිරිඳ අහනවා පෙම්බර සැමිය ඇස විතර මේ කන නිත්‍යද අනිත්‍යද කියලා. අනිත්‍යයි කියලා.
එහෙමනම් අනිත්‍ය වූ කණක් නිසා ඔබට ඇතිවෙන සැපක්ද දුකක්ද? දුකයි. එහෙමනම් මේ කන මම මගේ මගේ ආත්මයයි කියලා පිළිගන්න පුළුවද? නෑ, මේ කන ආත්මයි. එතකොටත් වෙනද කියනවා එහෙමනම් පින්වර සැමිය මේ කන අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා සිහි කරා. ඔය විදිහට ආයතන 6 ගැනම කියනවා. ඇස, කන, නාසය, දිව, කය, මනස.